ඉටපු අල්ලස් කොමසාරිස් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය සම්බන්ධව ජනාධිපතිතුමා මට චෝදනා කර තිබුණා. ශ්‍රී ලංකා ව්‍යවස්ථාව අනුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකරුවන් පත් කිරීම පිළිබඳ ජනාධිපතිතුමාට නිර්දේශ ඉදිරිපත් කිරීමට බලය ඇත්තේ අග්‍ර විනිසුරුතුමාට සහ නීතිතුමාට පමණයි. මම කිසිවිටක ව්‍යවස්ථාවට පිටින් කටයුතු කර නැහැ. ව්‍යවස්ථාවට පිටින් කටයුතු කරන අය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණ නිගමන තියෙනවා. ඒ ගණයට මම වැටලා නැහැ. දිල්රුක්ෂි වික්‍රමසිංහ මහත්මිය හෝ වෙනත් කිසිම පුද්ගලයෙකු ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චකාර තනතුරකට පත් කරන්න ඉල්ලමින් මම ලිපි යොමු කර නැහැ. ඒ නිසා එවැනි ලිපියක් යොමු කරා කියා නගන චෝදනාව අසත්‍යයක්. මම එය ප්‍රතික්ෂේප කරනවා. දිල්රුක්ෂි වික්‍රමසිංහ මහත්මියගේ ප්‍රකාශයන් පිළිබඳ වහාම පරීක්ෂණයක් කළ යුතු. දැන්ට නීතිපතිතුමා මේ ගැන පරීක්ෂණයක් කරන ලෙස රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ පරීක්ෂණය කඩිනම් කිරීම සුදුසි. එවිට බලපෑම් කළ දේශපාලඥයන් කවුරුන්දයි එලි කර ගැනීමට හැකි වේවි. ඒ වගේම ඒ මහත්මිය නීති විරෝධී කටයුතු කර ඇතනම් ඒවත් අහුරු කර ගැනීමට හැකි වේවි. දිල්රුක්ෂි වික්‍රමසිංහ මහත්මිය කිසි දිනක අරලියගහ මන්දිරයේ සේවය කර නැහැ. දූෂණ විරෝධී කමිටුව ස්ථාපිත කර තිබුණේ අරලියගහ මන්දිරයේ නෙවෙයි, ඉන් පිටතයි. ආනන්ද විජේපාල මහතා ඒ අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කරා. මෙම කමිටුවේ සාකච්ඡා සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජනය කරමින් පැමිණියේ නියෝජිත සොලිසිටර් ජෙනරාල් තුසිත මුදලිගේ මහත්. ඒ නිසා ජනාධිපතිතුමා කිව් කරුණු සත්‍යයෙන් තොර බව කරුණාවෙන් පෙන්වා දෙන්නට කැමති. ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව එතුමා මේ ආකාරයට මා ඉලක්ක කරගෙන චෝදනා කරන්නට පටන් ගත්තේ කුමන හේතුවක් නිසාද කියා මම නම් දන්නේ නැහැ. මට හෝ ඇමතිවරයෙන්ට හෝ චෝදනා ඇතනම් අප පිළිබඳ සැක සංකා ඇතනම් වඩාත් යෝග්‍ය වන්නේ කැබිනට් මණ්ඩලයේ ඒ ගැන සාකච්ඡා කිරීම, එක්කෝ පුද්ගලිකව විමසීමයි. එසේ නොමැතිව ප්‍රසිද්ධියේ ඒ ගැන මතපල කිරීම ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයට සුදුසු නොවන බව මගේ හැඟීමයි. එය වගකීම් සහගත ක්‍රියාවක්ද නෙවෙයි. ඒ වගේ මින් ඉදිරියට මට විරුද්ධව චෝදනා එල්ල කළොත් එසේ එල්ල කරන අවස්ථාවක් පාසා පිළිතුරු දීමට මම පුද්ගලිකව මැදිහත් වන්නේ නැහැ. ඒ නිසා චෝදනා තිබේ නම් ඒවා නිසි ස්ථානයන් මතු කරන්න මෙන් මම සියලු පාර්ශ්වයන්ගෙම ඉල්ලා සිටිනවා. ව්‍යවස්ථානුකූල හා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය එය බවත් මම මෙහිදී අවධාරණය කරනවා.